අන්රාධපුර වලිසිං හරිශ්චන්ද්‍රේ දරුදැරියන් වශයෙන් අපට ගොඩක් සතුටුදායක දවසක්. වසර කිහිපයක් පුරාවටම බස් රථයක සිහිනයක් සමග ජීවත් වූ අපේම සහෝදර සහෝදරයන්ට අද නිල බස් රථයක් පාසලට පිරිනැමුණා. ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සිතේ පහළුණු උතුම් චේතනාවකට අනුවයි අද මෙලෙසින් අපට බස් රථයක් පරිත්‍යාග වන්නේ. මට මතකයි මම විද්‍යාලයේ මාධ්‍යංශයේ සමස්ත ලංකා මාධ්‍ය දින තරඟ සඳහා සහභාගී වීමේදී ඌව සබරගමු දකුණ ආදී විවිධ පළාත්වලට තරගයන්ට සහභාගී වෙන්නට සිදු වුණා. බොහෝ අවස්ථාවන් වලදී අපේ සහෝදර සහෝදරියන්ටත් ගුරු මව්වරුන්ටත් ඒ වගේම සහෝදර සහෝදරියන්ගේ දෙමව්පියන්ටත් අභියෝගාත්මක කරුණුවලට මුහුණ දෙන්නට සිදු වුණා. ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමටත් ඒ වගේම බස් රථයන් සඳහා කුලි ගෙවීම සඳහාත් ඔවුන්ට විශාල අභියෝගයන් සිදු වුණා. ඒක විද්‍යාලයේ මාධ්‍යංශයට පමණක් නොවේ ශිෂ්‍ය බට ක්‍රීඩා සෞන්දර්ය ආදී විවිධාංශයන්ට ඒ ආකාරයෙන්ම පැවතුණා. ඉතින් අපේම දක්ෂතා තියෙන අපේම සහෝදර සහෝදරයන් ඔවුන්ගේ අවස්ථාවන් මුදල් අගහිඟකම් හේතුවෙන් මගහැරගත්තා. අද විපක්ෂ නායකතුමන් අප වගේ අභියෝගවලට මුහුණ දෙන දරුත් දැරියන් පිරිසක් සිටින පාසලකට ඇවිල්ලා එතුමන්ගේ උතුම් චේතනාවෙන් සහිතව අපට නිල බස් රථයක් පිරිනැමුවා. අපි සැබවින්ම අභියෝගත් සමග ඉදිරියට ගිය දරු පරපුරක්. මේ වන විට සමස්ත ලංකා ජයග්‍රහණ රැසක හිමිකරුවන් පිරිසක්. ඉතින් අපි වගේ අභියෝගවලට මුහුණ දෙන අනාගත පරපුරක් සහිත දරු දැරියන් පිරිසක් සිටින පාසලකට මෙවන් කාර්යයන් කරන විපක්ෂ නායකතුමාට සුබ අනාගතයක් ඉදිරියේදී ලැබේවි කියලා අපි අපේ පිරිසුදු චේතනාවෙන් යුතුව ප්‍රාර්ථනා කර සිටිනවා. ඔබතුමාළඟ තියෙන උදාර ගුණයා මොකක්ද ඒ ගුණය? ඒක හොඳ නායකත්ව ලක්ෂණයක්. ඒ ගුණේ තමයි යථාවාදී තථාකාරී ගුණය. යමක් කිව්වද කියන දේ කරනවා. ඒක තමයි බුදුබණ පද එච්චරේමන් කියන්නේ. ඒ වගේම නායකතුමනි, අද දේශපාලනඥය ගැන ගොඩක් තියෙන කයිය නායකයෝ කියලා ඉන්නවනේ. රාජ්‍ය ආයතනවල ඉන්නවා, දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ නායකයෝ ඉන්නවා. නායකයෝ ළඟ තියෙන කය මිසක් හයිය නෑ. හොඳට මතක තියාගන්න. හයිය ඇති කීප දෙනා ඉන්න වැඩක් කරන්න. ඒ හයිය තියෙන කීප දෙනා අතුරින් අපේ විපක්ෂ නායක සජිත් මහත්මයා හොඳ හයිය තියෙන කතාවට සීමා නෙවෙච්ච ක්‍රියාවට සීමා වෙච්ච පුද්ගලයා තමයි විපක්ෂ නායකතුමා. මං ඒක අවංකව කවුරු කොහොම කිව්වත් මගේ දේශපාලනයක් නෑ. මගේ දේශපාලනයක් නැහැ. හොඳ ශක්තියක් තියෙන කෙනෙක් තමයි අපේ විපක්ෂ නායකතුමා.
ඔළුවට කතා වෙනවා රටට සේවය කරන්න හැමෝම එකතු වෙලා ඇමතිකම් බෙදා හදා ගන්න ඕනේ කියන කාරණා. අපි මේ තර්කය තරේ ප්‍රතික්ෂේප කරමු. බංකොලොත් රටේ අම්මලට පෝෂණ සලාකේ දෙන්න බැරි, දූ දරුවන්ට දිවාහාරය දෙන්න බැරි, කර්මාන්ත පද්ධතිය රැකගන්න බැරි, විරැකියාව වර්ධනය වෙන, දුප්පත්කම වර්ධනය වෙන, ගොවියට පෝරටක දී ගන්න බැරි රටේ අගමැතිකන් ජනාධිපතිකන් ඇමතිකන් බෙදා හදාගෙන ක්‍රියාත්මක වෙන තට්ටු මාරු ක්‍රමයට සංගීත පුටු තරඟෙට මැති ඇමතිකම් පෞද්ගලික යාළු හිතවත්කම් මත බෙදා හදා ගැනීමේ ඒ දූෂිත දේශපාලන සූදුවට අපි කිසිම දවසක සම්බන්ධ වෙන්නේ නැtei කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපිට තනතුරු ලැබෙනවා නම් ඒ තනතුරු ලැබෙන්නට ඕන ජනතාවගේ පැතුම තුල. එහෙම නැතුව එක් එක්කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍ර, එක් එක්කෙනාගේ පුද්ගලික ඕනෑපාකම්, එක් එක්කෙනාගේ පුද්ගලික අභිලාෂයන් සම්පූර්ණ කරගැනීමේ අරමුණින් නොවේ. දැන් අද දවසේ මේ බස් රථ ප්‍රධානය කරන මොහොතේ මොකද්ද මේ රටේ තියෙන ඛේදවාචකය? ලොකුම ඛේදවාචකය තමයි ඊර්ෂ්‍යා. ලොකුම ඛේදවාචකය තමයි දේශපාලන කුහකකම්. මේ නායක ස්වාමීන් වහන්සේලා දන්නවද දන්නේ නැහැ. මේ බස් රථය මේ පාසලට ලබා දීම සඳහා සමහරුන් අවසර දෙන්නත් අදිමදි කරා. ලක්ෂ 50ක් වටිනා බස් රථයක් මම දහනපතියන්ගෙන් උපකාර අරගෙන මේ වලිසිංහ හරිශ්චන්ද්‍ර මේ දෙවන්ත පාසල දූ දරුවන් 4500ක් ඉගෙනුම ලැබන පාසල මට කාගින්වත් අවසර ගන්න ඕනේද දරුවන්ට බස් රථයක් පරිත්‍යාග කරන්න? ඒවටත් මම ලියුම් ගහන්න ඕනද? ඒවට වැඩ බැරි ආණ්ඩුවේ එක එක්කෙනාගේ නිර්දේශ අවශ්‍යද? බංකොලොත් ආණ්ඩුවට හිතන්නත් බෑ බස් රථයක් කරන්න. මොකද ආණ්ඩුව බංකොලොත් නිසා, රට බංකොලොත් නිසා. නමුත් අපි තනතුරු තාන්න මාන්න වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ගන්නෙ නැතුව රාජ්‍ය ඇමති ඇමති අගමැති ජනාධිපති තනතුරු පට්ටම් ගන්නෙ නැතුව සොසක්තියෙන් සෝත්සාහෙන් අපේ හැකියාව තුළින් අපි වැඩක් කරන්න හදනකොට සමහර නිලධාරීන් හදනවා මේවට බාධා දමන්න. හොඳට මතක තියාගන්න, සමගි ජන බලවේග රජයක් තුල රට බංකොලොත් වෙලා සිටින මොහොතකදී මේ වගේ කටයුතු වලට බාධා කරන නිලධාරින්ට අනිවාර්යයෙන්ම උත්තර බඳින්න සිද්ධ වෙනවා. මට කාගේවත් අවසර ඕනේ නැහැ මේ පාසලට ඇවිල්ලා උදව් කරන්න. දැන් මම අහුව මේ පාසලේ පරිගණක පද්ධතිය මොකද්ද ක්‍රියාකාරීත්වය කියලා. විශාල ප්‍රමාණයක් පරිගණක අක්‍රිය වෙලා. අහලකොට දේශපාලන ලොකු ලොක්ක කතා කරනවා ඩිජිටල් තාක්ෂණය ගැන. දරුවෝ 4500ක් ඉගෙනුම ලබන පාසලක පරිගණක විශාල ප්‍රමාණයක් අක්‍රියයි. එදන මේ පාසලට මට අදහසක් ආවොත් පරිගණක පරිත්‍යාග කරන්න. මම මේ ආණ්ඩුවේ එක එකක් පස්සේ යන්න ඕනේ දවසර ගන්න. ඒකද මේ රටේ සංස්කෘතිය? ඒකට අපි සූදානම් නැහැ. මම කියනවා අපේ දේශපාලන අධිකාරියට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. රෝහල් වලට ඒ වගේම පාසල් වලට උදව් කරන්න. මම උදව් කරන්නේ ජනාධිපතිටවත් අගමැතිටවත් ඇමතිවරුන්ටවත් ආණ්ඩුකාරයටවත් ප්‍රධාන ලේකම්ටවත් අධ්‍යාපන ලේකම්ටවත් නෙවෙයි. මං උදව් කරන්නේ මේ 4500කට වැඩි ප්‍රමාණයක් වූ දූ දරුවන් වෙනුවෙන්.
මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අපි ලබා දෙන බලාපොරොත්තුව පැහැදිලිවම මේ දිස්ත්‍රික්කයේ ගොවිතැනේ නියැලෙන ජනතාවට අවශ්‍ය යෙදවුම් ටික ලබා දීලා අවශ්‍ය හෝර ටික තෙල් ටික ලබා දීලා වැඩි අස්වැන්නක් ලබාගත හැකි නව තාක්ෂණ ක්‍රමවේදයක් නව තාක්ෂණ කේන්ද්‍රීය කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අපි මේ බල ප්‍රදේශයේ රටටත් හඳුන්වලා දෙන්න. Tamanට තියෙන්නේ මඩවිම් අක්කර දෙකද අක්කර පහද මෙතෙක්කල් කන්නේ පාසා ලැබපු අස්වැන්නට වැඩි අස්වැන්නක් ලබා ගන්නා වූ නව තාක්ෂණ ක්‍රමවේද ක්‍රමෝපායන් අපි හඳුන්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පසු අස්වනු තාක්ෂණ ක්‍රමවේදය අස්වැන්න ලබාගත්තයින් පසුව ගබඩා කිරීමේ ගබඩා පද්ධති අපි නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ පුරවරයක් බවට පත් කරන්නට අපි කටයුතු කරනවා. මේ දිස්ත්‍රික්කයේ යොවුන් පරපුරට ඩිජිටල් තාක්ෂණයට බයෝ ටෙක්නොලොජි වලට කෘත්‍රිම බුද්ධියට Big data වලට 5G වලට augmented reality වලට virtual reality වලට මේ ඔක්කොම ලෝකයේ තියෙන නව තාක්ෂණික ප්‍රවණතාවයන් මෙන්න මේ පැත්ත අපි වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇමරිකාවේ තියෙන සිලිකොන් වැලියේක තොරතුරු තාක්ෂණ ජනපදය අපි එවන් ජනපදයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිර්මාණය කරනවා. අනාගත වැඩපිළිවෙල අනාගත දැක්ම තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය අනාගතයක් පරිගණක විද්‍යාව කේන්ද්‍රීය අනාගතයක් නව තාක්ෂණීය කේන්ද්‍රීය අනාගතයක් අපේ එකම අරමුණ සුහුරු පුරවැසියා නිර්මාණය කිරීම ස්මාර්ට් සිටිසන් නිර්මාණය කිරීම අපේ පුරවැසියා ලෝකෙම ඉන්න දක්ෂතාවෙන් කුසලතාවෙන් නිපුණතාවෙන් ඉහළම පුරවැසියා අපි කරන්නට ඕන. අපේ පුරවැසියා දැනුමෙන් දක්ෂතාවෙන් තාක්ෂණෙන් අපි සන්නද්ධ කරන්නට ඕන. සවිබල ගන්නන්නට ඕන. අපේ තාරුණ්‍ය ජාත්‍යන්තර වෙළඳපොළේ ඕනම දෙයකට ඉදිරිපත් වෙලා නම්බර් එක බවට පත් වෙන්නට අපි ඒ පසුබිම සකස් කරන්නට ඕන. ඒක තමයි අපේ ශ්‍රී ලංකා ෆස්ට් පළමුව ශ්‍රී ලංකාව කියන සංකල්පය. ඒ සංකල්පය දියත්කොට අපි අදහස් කරනවා මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්න.